I go and la my other Mansudanangalaine, highest trainer, Palavini Ekasaya, Jaivaloke, Asriya Padame, Punchi Devadika Kaladikiade. Eating then Apitanama, Jeevin Kiana Kata de Kila, Panathiana Eter, Apikina Jeevin Kila. Eva Gamer, Ekolam Apitanduragana Purua, Vardanakin Lakshani. Matakatine, the Vardanakinator. Jeevin Pramane, Vishala Vimeter, Tamayapi Vardanakian. Era, Polkahak, Poskahak, Mumek, Girarek. May I get a potakitanapo? May Hatra the Nadama, Vardanavan the Puluma. Ithina, may go to Jeevi. Oyala Parasari, Kinakata Deva Laker, may the Metanina Jeevi, Apo Saria Capital. කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. කොහොමද? ශාක සහ සතුන්. එහෙනම් මොන පරිසරයේ ඉන්න ජීවීන් ශාක සහ සතුන් කියලා අපිට කාණ්ඩ දෙකකට වෙන් කරගන්න පුළුවන්. දැන් අපේ පරිසරයේ ඉන්නේ ශාකයි සතුයි විතරමද? මෙන්න මේ පරිසරයේ ඉන්නවා තවත් ජීවීන් වර්ගයක්. Then, අපි පොකුණකින් ගත්ත වතුර බිඳුවක් සංයුක්ත අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලුවොත් මෙන්න මේ රූපේ පේනවා වගේ අපේ පිය විහාර නොපෙනෙන පුංචි පුංචි ජීවීන් ටික අපිට අඳුර ගන්න පුළුවන්. මොකද සංයුක්ත අන්වීක්ෂය කියන්නේ විද්‍යාගාරයේදී අපේ මෙන්න මේ පිය විහාර අපි උපකරණයක් පාවිච්චි කරන්නේ නැත්නම් ඒකට කියනවා පිය විහාර කියලා. අන්නේ පියවිය හැට නොපෙනෙන දේවල් එහෙමත් නැත්නම් ඉතාමත් කුඩා දේවල් විශාල කරලා බලන්න භාවිතා කරන උපකරණය තමයි සංයුක්ත අන්වීක්ෂය. එහෙනම් මෙන්න මේ සංයුක්ත අන්වීක්ෂයෙන් පොකුණේ තියෙන ජල බිඳුවව පරීක්ෂා කරාම අපේ පියවිය ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් අඳුනා ගන්න පුළුවන්. අන්නේ ඉතා කුඩා ජීවීන්ට අපි කියනවා ක්ෂුද්‍ර ජීවීන් කියලා. එනම් කවුද පුතේ ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ? තනි තනිව ගත් කල පියවිය ඇසට නොපෙනෙන ජීවීන්. මං තනි තනිව ගත් කල කිව්වේ ඔයාලා දැකලා ඇති පුතේ පාන් ගෙඩිය පුස්තරිලා තියෙනවා. එළවලු පළතුරු වල පුස්සදිලා තියෙනවා. ඒ වගේ කෑමට ගන්න හතු. මේ ඔක්කොම ක්ෂුද්‍ර ජීවීන් සමූහයක් එකට ඉන්නකොට අපේ ඇහැට පේන අවස්ථා. හැබැයි ඒගොල්ලෝ තනි තනියෙන් ගත්තහම අපේ පියවිය ඇහැට පේන්නේ නැහැ. එහෙනම් ඔන පරිසරයේ ඉන්න ජීවීන් අපිට දැන් කාණ්ඩ තුනකට වෙන් කරගන්න පුළුවන්. ශාක සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන්. ශාක සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන්. ඉතින් මම ඊළඟ පාඩම අරන් ඉන්නේ සම්පූර්ණයෙන්ම ක්ෂුද්‍ර ජීවීන් ගැන. ඉතින් ඒ පාඩමට ලෑස්ති වෙලා ඉන්න මම මේ දෙන පුංචිම පුංචි පැවරුම ඔයාලට පුළුවන් නම් කරලා තියන්න. ඉතින් එහෙනම් ඉක්මනටම අලුත් පාඩමෙන් ඔයාලව හම්බ වෙනකන් ආයෙ පොවන්න.